සාමාන්‍ය සමය 20 වන සතිය ඉරිදා පළමු වන දේව ප්‍රකාශනය ජෙරමියා 38 වන පරිච්ඡේදයේ 4 සිට 6 දක්වා 8 සිට 10 දක්වා එවිට අධිපතිහු කතා කොට මේ මිනිසයා මරණු ලැබේවා මන්ද මෙසේ මෙබඳු වචන කීමෙන් මොහු නගරයේ ඉතුරුව සිටින යුද්ධ භටයන්ද සියලු සෙනගද අධෛර්ය කරන්නේය මේ මිනිසා සෙනගගේ යහපත නොව ඔවුන්ගේ විනාශය පතන්නේ යැයි කීහ. ශෙදෙකියා රජද මෙන්න ඔහු ඔබේ අතෙහිය. ඔබට විරුද්ධව කිසිවක් කරන්නට රජුට බැරියයි කීවේය. එකල ඔහු ජෙරමියාගෙන හිරගෙයි මළුවෙහි තිබුණු මල්කියා රජකුමරුගේ ලිඳට ඔහු ලණුවලින් බැස්සෙව්වෝය. ඒ ලිඳේ වතුර නොව මඩ තිබිණි. ජෙරමියා එහි මඩේ එරුණේය. රජුට කතා කොට මාගේ ස්වාමින් වන රජතුමනි මේ මිනිසයන් විසින් ලිඳේ දමන ලද දිවැසිවර ජෙරමියාට ඔවුන් කළ සියල්ල ක්‍රූරතරය. ඔහු එහි බඩගින්නෙන් මැරෙනු ඇත. මන්ද නගරයේහි තවත් කෑමට රොටි නැතැයි කීය. එවිට රජු කුෂිය ජාතක එබෙද් මෙලෙක්ට අනකරමින් ඔබ සමග මෙතැනින් මනුෂ්‍යයන් 3 දෙනෙකු කැඳවාගෙන ගොස් දිවැසිවර ජෙරමියා මැරෙන්නට පෙර ලිඳෙන් ගොඩට ගන්නැයි කීවේය. දේව වචනය මෙසේය. දෙවන දේව ප්‍රකාශනය හෙබ්‍රෙව් 12 පරිච්ඡේදය 1-4 දක්වා. මේසා විශාල සාක්ෂිකාර සේනාවකින් අප වට වී සිටින නිසා සියලු අවහිරද පහසුවෙන් අප වෙලා ගන්නා පාපයන්ද ඉවතලා ඇදහිල්ලේ කතෘවර ආනන්ද එහි පරිපූර්ක ආනන්ද වන ජේසුස් වහන්සේ දෙසම නෙත්තුමා අපට දිවීමට ඇති දාවනය නොබසුපට වීරයෙන් දුවමු. උන්වහන්සේ තමන් ඉදිරියේ වූ ප්‍රීතිය නිසා කුරුසියේ අවමානය නොතකා එහි වදවිඳ දෙවියන් වහන්සේගේ සිංහාසනයේ දකුණත අසුන් ගත්සේක. ඒ නිසා ඔබ අධෛර්යව විඩාවට පත් නොවන පිණිස තමාට විරුද්ධව නැගී සිට පවුකරුවන්ගෙන් එතරම් විරෝධය ඉවසූ තැනන් වහන්සේ ගැන සිතා බලන්න. පාපයට විරුද්ධව කරන සටනෙහිදී ඔබ තවම ලේ වගුරවන තැනට පත් වී නැත. දේ වචනය මෙසේය. දෙවන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සුවිශේෂය ලුක් 12 පරිච්ඡේදයේ 49 සිට 53 දක්වා. පොළොව මත ගිනි ලන්න ආවෙමි. ගින්න දැනටම ඇවිලී තිබේ නම් කොපමණ හොඳද? මට එක්තරා බෞතිස්ම ස්නාපනයක් ලබන්න තිබේ. එය ඉටුවන තුරු මම දැඩිසිත් වේදනාවෙන් පසුවෙමි. පොළොවේ සාමය දෙන පිණිස ආවෙමි ඔබ සිතන්නහුද? එසේ නොවේ. මම ආවේ බේද ඇති කරන පිණිසයයි මම ඔබට කියමි. මෙවක් පටන් එක ගෙදර වසන 5 දෙනාගෙන් 2 දෙනෙකුට විරුද්ධව 3 දෙනෙක්ද 3 දෙනෙකුට විරුද්ධව 2 දෙනෙක්ද බේදවන්නෝය. පියා පුතාටත් පුතා පියාටත් මව දුවටත් දුව මවටත් නැන්දම්මා ලේලියටත් ලේලිය නැන්දම්මාටත් විරුද්ධව බේදවන්නෝය. සමිදාන් වහන්සේගේ සුභාරංචිය මෙසේය. ක්‍රිස්තුණී ඔබට ප්‍රශංසා වේවා.